අද අපි ඇවිල්ලා ඉන්නේ බෙල්ලන්විල අත්තිඩිය අභයභූමි ආසන්න ප්‍රදේශයකට. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බත් කූරන් ගැන. ඒකට විශේෂඥයෙක් ඉන්නවා මං ගාව, අමිල. කොහොමද අමිල? හොඳයි. ඉතින් බත් කූරන් අඳුරගන්නේ කොහොමද මුලින්ම අපි ඒ ගැන කතා කරොත්? බත්කූරු කියලා කියන්නේ ඇත්තම කෘමීන් විශේෂයක්, කෘමීන් වර්ගයක්. එතකොට අපි සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා පොඩි කාලේ නම් අපි දන්න බත්කූරෝ, බත්කූරා කියන හැඩේ අපේ ඔළුවේ තියෙනවානේ බත්කූරා. එතකොට සාමාන්‍යයෙන් තරමින් ටිකක් විශාල ප්‍රමාණයෙන් විශාල කෘමීන් විශේෂයක්. ඒගොල්ලන්ගේ තටු හතරක් තියෙනවා, හොඳට විශාල තියෙන. මේ පොදුවේ අපි බත්කූරෝ කියන කට්ටියගේ සාමාන්‍යයෙන් කොටස් දෙකක් ඉන්නවා. එකක් ඔය අපි බත්කූරා කියලා පොදුවේ හඳුන්වන තටු දෙක මෙහෙම හරහට තියාගෙන ඉන්න කෘමී වර්ගයේ. අනිත් කට්ටිය අපි කියනවා මේ ගොඩක් සිහින් බත්කූර වර්ගයකුත් ඉන්නවා දැකලා ඇති හැමෝම. අපි ඒගොල්ලන්ට කියනවා ඉරට කූර කියලා. ඉරට කූර. නැත්නම් Dragonflies And Damselflies කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන කණ්ඩායම. ඔය දෙක ඇත්තටම ඔය දෙකම අයිති වෙන්නේ කෘමීන්ගේ යටතේ තියෙන ඔඩොනාට කියන ගෝත්‍රයට. හරි. එතකොට ඔඩොනාට කියන ගෝත්‍රයේ තියෙන උපගෝත්‍ර දෙකක් තමයි ඔය දෙක. Dragonflies And Damselflies කියන උපගෝත්‍ර දෙකක්. ඒ දෙකම බත්කූරන් තමයි. නමුත් පොදුවේ ගත්තම, ඒ කියන්නේ පොදුවේ අපි දෙගොල්ලන්ටම බත්කූරන් කියලා කිව්වට ඒක ඇතුලේ තියෙන උපකොටස් දෙකක් තමයි ඒ දෙක. එතකොට රූපීය විද්‍යාත්මකව ගත්තම ඔය ඉරට කූරන් කියන කට්ටිය හැමතිස්සෙම සිහින් සිරුරක් තියෙන කට්ටිය, සිහින් දිග කෘමි විශේෂක්. ඒගොල්ලන්ගේ පියාපත් ඒගොල්ල හැමතිස්සෙම වගේ පියාපත් මෙහෙම අකුලලා ඇඟ දිගේ තමයි තියාගෙන ඉන්නේ. හරි. ආරියට නිකන් පැන්ස්ලක් පෑනක් වගේ හීනි දිග ස්වරූපයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පොදුවේ බත් කූරන් කියන කට්ටිය හරියට ප්ලේන් එකක් වගේ. ඒගොල්ලෝ හරහට මෙහෙම දෙපැත්තට තටු විහිදගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට. තටු හතරක් තියෙනවා ඉදිරි යුගලයි පිටිපස යුගලයි. ඒක හොඳ පැහැදිලිව පේනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ හැමතැනම බත් කූරු කියලා කියන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට. හරි. එතකොට මේ ඒගොල්ලන්ගේ හැබිටැට් එක කොහොමද? කියන්නේ වාසස්ථාන? සාමාන්‍යයෙන් බත්කූර හැමතිස්සෙම හම්බ වෙන්නේ ජලය ආශ්‍රිත. දැන් මේ වගේ පරිසරයක් ගත්තම බත්කූර වැඩිපුර අපිට බලන්න පුළුවන්. ඒකේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලෝ බිත්තර දාන්නේ හැමතිස්සෙම වතුරේ හෝ වතුර කිට්ටු ජලජ ශාකවල ඒ වගේ දේවල්. ඒතකොට වතුර කියන එක ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අංගයක්. ඒ හින්දා හැමතිස්සෙම මේගොල්ලෝ හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් එක්කෝ ගලන හෝ නොගලන වතුර එකතුලා තියෙන තැන් වල තමයි හම්බෙන්නේ. ඒ හින්දා තෙත් බිම්, ගංගා, ඇලදොල ඒ වගේවයි සාමාන්‍යයෙන් බත්කූරු හරි සුලබව දකින්න පුළුවන්. මේගොල්ලෝ බිත්තර දාන්නේ වතුරේ හින්දා මේගොල්ලෝ හැමතිස්සෙම ගැවසෙන්නේ වතුර කිට්ටුව. ඒ හින්දා තමයි අපිට වතුර ආශ්‍රන්නේ මේගොල්ලෝ හැමතිස්සෙම බලන්න පුළුවන්. විශේෂයෙන් පිරිමි සත්තු බත්කූරන්ගේ නිතරම ඒගොල්ලෝ බිත්තර දාන ප්‍රදේශයේ යවට වාසස්ථානයේ තමයි හැසිරෙන්නේ. ඒ හින්දා කොයි වෙලේ ගත්තත් වතුරක් කිට්ටුවට ගියොත් සාමාන්‍යයෙන් බත්කූරෙක් බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේගොල්ලන්ගේ දැන් මේගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්න ඒ කියන්නේ පළාත් ගත්තම සෝන්ස් ගත්තම ඒ කියන්නේ ව්‍යාප්තිය ලංකාව ගත්තොත් ලංකාවේ සාමාන්‍ය ලංකාවේ ඕනෙම තැනක බත්කූරෙක් බලා ගන්න බැරි වෙන්නේ නැහැ. හැමතැනම ඉන්නවා. හැබැයි මේගොල්ලෝ අර මං කිව්වා වගේ ඒගොල්ලෝ ඉන්නේ වැඩිපුර වතුර වැඩිපුර තියෙන තැන්වල. එතකොට ඒ ප්‍රදේශයේ අපි භූවිද්‍යාත්මකව ගත්තම ලංකාවේ තියෙන විවිධත්වයේ හින්දා ඒ ප්‍රදේශවලට කට්ටිය ව්‍යාප්තිය වෙනස් වෙලා තියෙනවා. අපි මෑත කාලයේ කරපු අධ්‍යයනයකදී අපි අඳුනගත්තා ලංකාවේ බත්කූරන්ගේ කලාප. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තම කලාප කීපයකට ඒගොල්ලන් බෙදන්න පුළුවන්. ඒගොල්ලෝ වියලි කලාපේ ඉන්න කණ්ඩායම එක විදියක්. වැඩිපුර ආවේනික සතුන් වැඩිපුර මේ වනාන්තර ආශ්‍රිත ඉන්න කට්ටිය තමයි වැඩිපුර තෙත් කලාපේ ආශ්‍රිතව ඉන්නේ. එතකොට ඒකෙත් තෙත් කලාපේ ඉන්න කට්ටියත් පහත්දල් තෙත් කලාපයේ මේ වගේ පරිසර පද්ධති නියුර්ත තෙත් බිම් වගේ තියෙන තැන්වල ඉඳන් වනාන්තර ඇතුලේ තියෙන ඇලදොල වලට ගත්තම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මේගොල්ලන්ගේ ව්‍යාප්තිය අර ඒගොල්ලන් ඒ ප්‍රදේශයේ තියෙන ජලජ පරිසර පද්ධතියත් එක්ක මේගොල්ලන්ගේ ව්‍යාප්තිය වෙනස් වෙනවා. අපි ප්‍රධාන වශයෙන් ලංකාව පුරාම ඉන්නවා වැඩිපුර ප්‍රමාණයක් බලන්න පුළුවන් තෙත් කලාපේ. වියලි කලාපේත් සාමාන්‍යයෙන් පොදුවේ දකින්න පුළුවන් විශේෂ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එතකොට දැන් තෙත් කලාපේ කියලා ගත්තම අපිට දැන් ලංකාවට ආවිනික සහ ආවිනික නොවන විශේෂ කොච්චර ප්‍රමාණයක් මේ ලංකාවේ ව්‍යාප්තිය තියෙනවද සාමාන්‍යයෙන් තියෙන රෙකෝඩ්ස් වලට? ලංකාවේ දැනට හම්බ වෙනවා දැනට විද්‍යාත්මක විස්තර කරලා නම් කරපු විශේෂ ඉන්න 130ක්. 130. 130න් විශේෂ 58ක් ලංකාවට විතරක් සීමා වෙච්ච කට්ටිය. සම්පූර්ණයෙන්ම ලංකාවට සීමා වෙච්ච කට්ටිය. සම්පූර්ණයෙන්ම ලංකාවට. එතකොට ඒ ස්පීසීස් 58 සම්පූර්ණයෙන්ම ඉන්නේ. ඊට අමතරව තව ස්පීසීස් 8ක් හම්බ වෙනවා. මේගොල්ලෝ ඉන්දියාවේ හෝ ඒ ආසන්න කලාපයේත් ඉන්නවා. හැබැයි මේ ස්පීසීස් වල ලංකාවේ ඉන්න කොටස වෙනම උපවිශේෂයක් විදිහට තමයි ගණන් ගන්නේ. ඒතර වෙනම සබ් ස්පීසීස්ක් විදිහට. ඒගොල්ලෝ ස්පීසීස් එකක් විශේෂයක් විදිහටම අනුවර්ණේ පරිණාමය වෙලා නැහැ. හැබැයි දැන් ඒ විශේෂයෙන්ම ඉන්දියාවේ ඉන්න කෙනෙක් ගත්තොත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ උපවිශේෂ කියලා වෙන් වෙන හඳුනගෙන තියෙන්නේ. ඒතර ආවේනික උපවිශේෂ ඉන්නවා ලංකාවේ 8 දෙනෙක්. 8 ද. ඒ ඔක්කොම ගත්තම පොද්ද දෙකම එකතු කරලා ගත්තම විශේෂ 66ක්
ලංකාවට විතරක් සීමා වෙනවා. එතකොට 130 60ක් කියන්නේ 150කට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් ලංකාව විතරයි බලන්න පුළුවන්. එතකොට අපි දැන් ඒ ලංකාවට ආවෙනිකයන් ගැන කතා කරා. එතකොට මේ අපි දැන් මේ කතා කරොත් මේ බත් කූරන්ගෙන් අපිට මොකක්ද තියෙන ප්‍රයෝජනේ? මොනවද මේ කියන්නේ පරිසරයට තියෙන ප්‍රයෝජනේ? අපි ඒ ගැන කතා කරමු. බත් කූරන්ගේ ප්‍රධාන ප්‍රයෝජන පරිසර විද්‍යාත්මකව ගත්තම පරිසරය පැත්තෙන් ගත්තම ප්‍රධාන කතන්දරයක් තමයි ඒගොල්ලෝ අනිවාර්යෙන්ම විලෝපිකය. බත් කූරා ඒගොල්ලෝ එයාගේ කීට අවස්ථාවේදී සහ සුහුමුල් අවස්ථාවේදී වැඩිහිටි සතා කියන අවස්ථා දෙකේම මේගොල්ලෝ විලෝපිකය. එතකොට දැන් මං කියවනේ බිත්තර දාන්නේ වතුර කියලා. එතකොට මේගොල්ලෝ කීටය හම්බෙන්නේ වතුරේ. හරි. ජල්ජ සාකවල බිත්තර දැම්මත් වතුර කෙලින්ම බිත්තර දැම්මත් කොහේ බිත්තර දැම්මත් කීටය ඉන්නේ අනිවාර්යෙන් වතුරේ. කීටය ඉන්නේ ගලන වතුර තියෙන තැන්වල. එතකොට සුහුමුලා ඉන්නේ හැමතිස්සෙම මේ යවට. එතකොට මේගොල්ලෝ විලෝපිකයෝ හින්දා මේගොල්ලෝ කීටයෝ විදිහට ජල්ජ පරිසර පද්ධතියේ ඉන්න සතුන් පාලනය කරන්න දායක වෙනවා. ඒ වගේම සුහුමුල් අවස්ථාවේ එළියේ ඉන්න සතුන් පාලනය කරන්න දායක වෙනවා. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ කන්නේ දැන් සුහුමුලා ගත්තම මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් කන්නේ පියාඹන කෘමීන්. හරි. එතකොට මදුරුව මැස්සෝ වගේ හැම කෘමියෙක්ම මේගොල්ලන්ගේ ආහාර දාමයේ කොටස්. ජල්ජ ජීවි අවස්ථාවේදී කීට අවස්ථාවේදී මේගොල්ලෝ මදුරු පණුව සහ ඒ වගේ වෙනත් ඒ වගේ කුඩා කෘමීන්ගේ කීට අවස්ථා සමහරවල් කුඩා මාළු පවා ආහාරයට ගන්න. එතකොට විශේෂයෙන්ම රෝගවාහී මදුරුවෝ වගේ සතුන්ගේ ගහනේ පාලනය කරන්න බත් කූරෝ ඉන්න එක බොහොම වැදගත්. ඒ පැත්තෙන් ගත්තා. ඊට අමතරව ඒ පරිසර විද්‍යාත්මක පැත්තෙන් එහෙම නැත්තම් අනිකුත් දේවල් වලින් ගත්තම අපි මේගොල්ලන් ඊස්තටික් වැලි වගේ එහෙම නැත්තම් මේගොල්ලන් සෞන්දර්යාත්මක ආගය ගැන කතා කරනවා. මේගොල්ලන් ඡායාරූපකරණේදී පාවිච්චි කරනවා. අපි සංචාර කර්මාන්තයේදී මේගොල්ලන් පාවිච්චි කරනවා. එහෙනම් මේගොල්ලන්ගේ යම්කිසි ඉකොනොමික් වැලි එකක් යම්කිසි ආර්ථික මේ වැදගත්කමකුත් තියෙනවා. ඒක හරියට පාවිච්චි කරනවා නම් රයිට්. එතනින් එහාට අපි ගියොතින් මේගොල්ලොන්ව සංරක්ෂණය කරන්න මොනවද අරන් තියෙන පියවර? ඒ කියන්නේ රජයෙන් ඒවට සම්බන්ධ වෙනවද? කොහොමද ඒ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න? ලංකාවේ ඇත්තනම සංරක්ෂණ ක්‍රියාවලිය ගත්තම මේගොල්ලන්ගේ බත් කූරන් සංරක්ෂණයට කියලා සුවිශේෂී වැඩපිළිවෙලක් ලංකාවට නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි සමනල්ලු ගැන ගත්තොත් සමනල්ලුන් තියෙනවා. සමනල් බටර්ෆ්ලයි කන්සර්වේෂන් ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා එකක් තියෙනවා ලංකාවට. බත් කූරන් සම්බන්ධ ඒ වගේ මේකක් තාම අධ්‍යයනයක් තාම සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි හැම වසර කීපයකට වරක්ම ලංකාවේ රතුදත්ත පොත කියන එක අපි නැවත අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන සියලුම ශාක සහ සතුන්ගේ තර්ජන මට්ටම ඒගොල්ලන්ගේ සංරක්ෂණ මට්ටම මොකක්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් කරනවා. එතෙන්දි බත් කූරන් ගැන අධ්‍යයනය වෙනවා. එතෙන්දි අපි ඒගොල්ලන් කවුද මේකේ ඉන්න දුර්ලභ සත්තු, කවුද මේකේ සංරක්ෂණය කරන්න ඕනේ කියන එක අඳුනා ගැනීම සිද්ධ කරනවා. හැබැයි එතනින් එහාට ඔන් ග්‍රවුන්ඩ් අපි ඇත්තටම ගිහිල්ලා පරිසරයට ගිහිල්ලා සංරක්ෂණය ක්‍රියාවලියක් කරන එක ටිකක් තාමත් අඩුයි. හැබැයි ඒ අපි හිතමු දැන් අපි තර්ජනයට ලක් වෙච්ච සතෙක් අඳුනගෙන ඒ සතා වෙනුවෙන් සුවිශේෂී සංරක්ෂණ ක්‍රියාවලියක් නැති වුණාට අපි පොදුවේ ලංකාවේ රජය සහ මේ පරිසරය ගැන වැඩ කරන කට්ටිය එකතුලා මේගොල්ලන්ගේ තෙත්බිම් ආරක්ෂා කර ගැනීම, ආරක්ෂක කලාප ප්‍රොටෙක්ටඩ් ඒරියාස් නැෂනල් පාර්ක්ස් වේවා ඒ වගේ මගින් මේගොල්ලෝ පරිසරය ආරක්ෂා කර ගැනීම වගේ දේවල් වෙනවා. එතකොට ගොඩාක්ම ඔය හම්බ වෙන දුර්ලභ සතුන් ගොඩක් ඉන්නේ ඒ ආරක්ෂා වෙලා තියෙන පරිසර පද්ධතියත් ආශ්‍රිත. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සිරිපාද වනාන්තරය ගත්තොත් සිරිපාද අපි වන්දනා ගන්නත් සිරිපාද යනවා හැමෝම. නමුත් ඒ සිරිපාද කියන්නේ සැන්චුරි එකක්. එහෙම නැත්නම් අභයභූමියක් සහ නේචර් රිසර්ව් එකක් කියලා කියනවා. ස්වභාව රක්ෂිතයක් කියන ඒ අවස්ථා දෙකීම තියෙනවා. එතකොට මේ සිරිපාද ගත්තම සිරිපාද විතරක් හම් වෙන බත් කූර විශේෂින්න පහක් හයක් විතර ප්‍රමාණයක් සිරිපාදේ හෝ ඒ ආශ්‍රිත කඳු ටිකේ විතරමයි හම් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාවට මේක ආරක්ෂිත ප්‍රදේශයක් විදිහට පවතින එක සෑහෙන වැඩක. ඒ වගේම දැන් සිංහරාජය ගත්තත් සිංහරාජෙත් හම්බ වෙනවා. සිංහරාජ පහුගිය කාලේ සෑහෙන අලුත් විශේෂ හම්බ වෙච්ච ප්‍රදේශයක් සිංහරාජ. අලුත් විශේෂ කීපයක්ම සිංහරාජයේ මූලික කරගෙන හඳුනා ගැනීම සිද්ධ වුණා. පස්සේ කාලේ ඒ විශේෂ වෙන තැන් වලත් හම්බ වුණා. නමුත් ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ හොඳ ගහණයක් තියෙනවා සිංහරාජ. සිංහරාජ කියන්නේ අපි හැමෝම දන්න ලෝකුරුම වනපෙතක්. මේකේ ආරක්ෂිත තත්ත්වය පවත්වා ගැනීම සහ ඒකේ විදිහට පවත්වා ගැනීම වක්‍රාකාර මේ පොදුවේ දුර්ලභ බත් කූර හැමෝගේම ආරක්ෂාවට වැඩක්. වැඩගත් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ව්‍යාප්තිය ගැන කතා කරද්දිත් කියවෙන්න ඕන දෙයක් මේගොල්ලෝ බොහොම සීමිත ව්‍යාප්තිය දක්වන විශේෂ ඉන්නවා. උදාහරණයක් විදිහට ඔය කිව්වාගේ දැන් සිරිපාද විතරක් හම් වෙන කට්ටිය, සිංහරාජ විතරක් හම් වෙන කට්ටිය, එහෙම නැත්නම් නකල්ස් කඳු කරේ ආශ්‍රිත විතරක් හම් වෙන කට්ටිය, එහෙම කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් සුවිශේෂී සංරක්ෂණ වැඩපිළිවෙලක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉදිරියට ඒ පිළිබඳ අධ්‍යයනයන් කරලා තවදුරටත් තියක් ඍජු මැදිහත් වීමක් තිබුණොත් මේගොල්ලන්ගේ සංරක්ෂණය වැඩගත් වෙයි.
ඉවත් කරන්න තියෙන තර්ජනය කොහොමද මේ පරිසරයේ මේ පරිසරයේ තියෙන මිනිස්සු ක්‍රියාකාරකම් හරහා හරි කොහොම හරි අපේ ගැන කතා කරමුදින්. ඔව් අය එතන දැන් වැඩගත් වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අර මම කිව්වා මේගොල්ලෝ හැමතිස්සෙම ජල්ජ පරිසර පද්ධතියත් එක්ක තමයි මේගොල්ලෝ ඉන්නේ කියලා. ඒතකොට මේගොල්ලන්ගේ පැවැත්මට ස්වභාවික පරිසරයේ හොඳ ජල්ජ පරිසර පද්ධතිය තියෙන එක හරි වැදගත්. එතකොට ප්‍රධාන වශයෙන් මේගොල්ලන් තියෙන තත්ත්වය තමයි වනාන්තර විනාශය සහ ඒ ආශ්‍රිතව තියෙන ජල්ජ පරිසර පද්ධති වල වෙන හායනය. උදාහරණයක් විදිහට දැන් ඔය සමහර විශේෂ අපි හඳුනාගත්තු ලංකාවට ආවේනික සම්පූර්ණයෙන්ම ආවේනික වෙන කොටසක් ඉන්නවා අපි ෂැඩෝ ඩැම්සල්ස් කියන ඉංග්‍රීසියෙන්. මේගොල්ලෝ හැමතිස්සෙම මේ ප්ලැටිස්ටික් ටිඩේ කියලා කුලයක් තියෙනවා. මේ කුලේ කට්ටිය හැමතිස්සෙම ඉන්නේ වනාන්තර ආශ්‍රිතව. එතකොට ඔය ලංකාවේ විශේෂයෙන්ම තෙත් කලාපයේ තියෙන වනාන්තර හායනයට ලක් වෙන එක මේගොල්ලන් ඍජුවම බලපානවා. ඒගොල්ලෝ ඒ වනාන්තර වලින් වඳවීමට ඒක හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ජල්ජ පරිසර පද්ධති ගත්තම මේ වගේ විවෘත තෙත්බිම් වගේම වනාන්තර වල වගේ හම්බෙන දියපාරවල් වල වෙන ඒ ආශ්‍රිතව දිවෙන දියපාරවල් වලින් තියෙන ප්‍රශ්න උදාහරණයක් විදිහට දියපාරවල් දෙපැත්තේ ඒවා තියෙන වනවැස්ම ඉවත් වෙන එක මේකට ජල දූෂණේ වෙන එක යම් යම් දේවල් වලින් කෘෂි රසායන වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් වේස්ට් නැත්නම් කර්මාන්ත ආශ්‍රිතව වෙන අපදව්‍ය වෙන්න පුළුවන් ගෘහස්ත අපදව්‍ය වෙන්න පුළුවන් මේ වයින් වෙන ජල දූෂණේ එක්ක වෙන හානි මේ වගේ දේවල් මේගොල්ලන්ට ඍජුව බලපානවා. මොකද ගොඩක්ම මේගොල්ලෝ මේ හරිම සංවේදී ජීවි කොටසක්. එතකොට මේගොල්ලන්ගේ යම් යම් විශේෂ ඉන්නවා ඒගොල්ලන්ගේ කීට අවස්ථාවලට පවතින්න පුළුවන් ඒගොල්ලන්ට උචිත වතුරේ විතරයි. හරි එතකොට වතුරේ තියෙන ක්වලිටි එක වෝටර් ක්වලිටි කියන එක වෙනස් වෙනවා නම් ඒ සතාට එතන සවයි වෙන්න බැර තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒක අපි දකිනවා උදාහරණයක් විදිහට විශේෂයෙන්ම කීටයින් පිළිබඳව අධ්‍යයනය කරනකොට මේගොල්ලෝ හැමතිස්සෙම හම්බ වෙන්නේ ඒක යම් යම් සුවිශේෂී ජල්ජ පරිසර පද්ධතිවල. දැන් දියපහරක් ගත්තත් ඒ දියපහරේ සුවිශේෂී තැන්වල තමයි එක එක විශේෂ වැඩිපුර කැමති වැඩිපුර ප්‍රිෆර් කරන ඒරියාස්. එතකොට මේ දියපාරවල් ආශ්‍රිතව වෙන පරිසර හානි මේගොල්ලන් ඍජුව බලපානවා. ඒ දේවල් වලට අමතරව නියම් ටික අපි big picture එක ලොකු බින්දුවර ගැන කතා කළාම මේ විශේෂයෙන්ම climate change එක වෙන ප්‍රශ්න නැත්තම් කාලගුණ විපර්යාසයත් එක්ක වෙන ප්‍රශ්නත් මේගොල්ලන්ට සෑහෙන බලපානවා. මොකද මේගොල්ලන්ගේ ජීවන චක්‍රය පවතින හැමතිස්සෙම වතුරත් එක්ක. වතුර අවශ්‍යයිනේ මේගොල්ලන්ට. ඒතකොට මේගොල්ලෝ වැඩිපුර ඉන්න කාල වැඩිපුර ඒගොල්ලන්ට අවුරුද්දේ කොයි කාලෙද බලන්න පුළුවන් මේ දේවල් හැමදේම වෙනස් වෙනවා වර්ෂාපත්නේ වගේ දේවල් එක්ක. හැබැයි දැන් මෑත කාලේ අපි හැමෝම දකින්න දැත්තම අපි අපි අපිත් අදකින් දෙයක් දැන් වර්ෂාපත්නේ හරි වෙනස් ඉස්ස වහින්න ඕනේ කාලේට වහින්නේ. අපි කියනවානේ අර වියලි කලාපේ නොවැම්බර් 15 වෙනිදි වහින්න පටන් ගන්නවා. දැන් එහෙම නැහැ. ඉතින් එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක ඒක අපිට විතර නෙවෙයි මේ වගේ සත්තුන්ටත් බලපානවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ වැඩිපුර එළියට ඇවිල්ලා සුහුඹුල් අවස්ථාවට ඇවිල්ලා බිත්තර දාන කටයුතු ඒ අභිජන කටයුතු වැඩිපුර සිද්ධ වෙන්නේ වර්ෂාපතනයත් එක්ක. වර්ෂාපතනය හරියට ලැබුණ නැති වුණත් හෝ ඒක ඕනේ කාලට ආවේ නැත්තම් මේ ජීවන චක්‍රයේ බිඳ වැටීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකත් එක්ක ගොඩක්ම දකින්න පුළුවන් හරියට වැස්ස වැටුන් නැති අවුරුදු වල දකින්න ගහන්නේ හරි අඩුයි. මොකද අර ඒගොල්ලන්ට උචිත කාලයේ වර්ෂාව ආවේ නැහැ. ඒගොල්ලෝ ඒ කීට අවස්ථාවෙන් සුහුමුල්ල අවස්ථාවට ආවත් ඒගොල්ලන්ට නැවත බිත්තර දාන්න අවශ්‍ය කරන ජල පරිසර පද්ධතිය නැති වුණාම ඒගොල්ලන්ට අවශ්‍ය සම්පත් රිසෝර්සස් නැති වුණාම ඒගොල්ලෝ අභිජනනය කරන්න නැතුව මැරලා යන්න පුළුවන්. එතකොට මොකද මේගොල්ලෝ බොහොම කෙටි ජීවන චක්‍ර තියෙන මේක. මොහොම කෙටි කාලයක් තමයි සුහුමුල්ල අවස්ථාවේ. ඔය වගේ දේවල් මේගොල්ලන්ට බලපානවා. විශේෂයෙන්ම ඔය ක්ලයිමේට් චේන්ජ් සහ ජල්ජ පරිසර පද්ධතියට ඍජුව හෝ වක්‍ර ලෙස වෙන හානි මේගොල්ලන්ට දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඕකේ අනිත් පැත්තට ගත්තම දැන් ලංකාවේ මම කිව්වා දැන් 130ක් ඉන්නවා විශේෂ ඕකෙන් 58ක් ආවේ නිකයි එහෙම කියලා. ඔය වගේම තමයි ඔය 100 ගානෙන් 2012 අපි කරපු රතුදත්ත ඇගීමේදී ලංකාවේ කරපු රතුදත්ත ඇගීම 2012 ස්පීසීස් 61ක් විශේෂ 61ක් තර්ජනයට ලක් වෙලා කියලා හඳුනගත්තා. තර්ජනයට ලක් වෙලා තියෙන කියලා. නමුත් පස්සේ කාලයක කරපු අධ්‍යයන වලින් මේ ගාන ඊට වඩා ටිකක් අඩුයි කියලා අපි අවබෝධ කරගත්ත අපිට වඩා හොඳ දත්ත මත පදනම් වෙලා ඒ අධ්‍යයනය කරන්න පුළුවන් වෙච්ච හින්දා. හැබැයි තාමත් ලංකාවේ ඉන්න ආවේනික වත්කූරන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තර්ජනයට ලක් වෙච්ච යම් යම් සංරක්ෂණ අවශ්‍යතාවයන් තියෙන විශේෂ. ඒ හින්දා මේගොල්ලන්ට මේ තියෙන තර්ජන කලමනාකරණය කරලා මේගොල්ලන්ගේ සංරක්ෂණයට කටයුතු කරන එක ඉතාම වැදගත් වෙනවා ලංකාවේ ජෛව විවිධත්වයේ අභිවෘද්ධිය ගැන හිතද්දී. ඔව් එතකොට දැන් කලින් කිව්වා මේ වෙට් සෝන් එකේ අපේ ඉන්ඩෙමික් ස්පීසිස් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ සිංහරාජය සිරිපාදය නකල්ස් කඳුපන්ති ආශ්‍රිතව. එතකොට දැන් ඒ
ඒ බත්කූරන් සම්බන්ධ කියන්නේ ඉන්ඩියන් ස්පීසිස් වලට විතරක් වෙන් වෙච්ච සංරක්ෂණයක් වෙනම තියෙනවද නැත්නම් ඒ හා සමානව ඒ කියන්නේ ඒ සමාන්තරව මොන හරි රිසර්ච් මේ වෙනකොට ලංකාවේ සිද්ධ වෙනවද කොහොමද ඒ පිළිබඳ පොඩ්ඩක් කියන්න ඇත්තටම අර එහෙම සුවිශේෂී සංරක්ෂණ ක්‍රියාවලියක් ඇත්තටම වෙන්නේ නැහැ හැබැයි අපි දැන් ඒ පරිසර පද්ධති ගත්තම අපි ඒ වගේ දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යම් යම් අවස්ථාවල වන්ජීවි දෙපාර්තමේන්තුව හරහා ඍජු ඒවා සංරක්ෂණය වෙනවනේ ඒකෙන් මේගොල්ලන්ට ලොකු සහයක් තියෙනවා ඒ පරිසර පද්ධති ඒ විදිහට පවත්වා ගැනීම තුළ මේගොල්ලන්ගේ ගහනයන් ඒක ඇතුලේ හොඳට පවතිනවා හැබැයි එහෙම නැතුව ඊට එහා පැත්තේ ගිහිල්ලා අපි මේ පිළිබඳව කරන අධ්‍යයනයන් හෝ සංරක්ෂණ ක්‍රියාවලිය නැතරම ටිකක් අඩුයි හැබැයි දැන් මේ දවස්වල විශේෂයෙන්ම පහුගිය කාලේ ලංකාවේ වෙච්ච පරිශ්‍රණ ගත්තම වැඩිපුර පරිශ්‍රණ කටයුතු සිද්ධ වුණේ නව විශේෂ හඳුනා ගැනීම සහ මේගොල්ලන්ගේ ව්‍යාප්තිය පිළිබඳ කරපු අධ්‍යයනයක්. දැන් අපි ටිකක් ඉස්සරහට එමින් පවත්නවා. අපි දැන් මේ දවස්වල අපි අධ්‍යයනයන් කරගෙන යනවා කාලගුණ පරයස කොහොමද මේගොල්ලන්ට බලපාන මේගොල්ලන්ගේ ව්‍යාප්තියට බලපාන්න පුළුවන් කියන එක සම්බන්ධව. ඒ වගේ දේවල් ගැන මම අධ්‍යයනයන් වෙනවා. ඊට අමතරව අපිට අධ්‍යයනයන් අවශ්‍යයි ඇත්තටම ඉස්සරහට මේගොල්ලෝ කොහොමද අභිජන්‍ය කරන්නේ මේගොල්ලන්ගේ කීට අවස්ථා හම්බෙන්නේ මොන මොන ශුද්ධ පරිසර කළේ. දැන් පරිසර පද්ධතියක් ගත්තම මේකේ තියෙනවා ශුද්ධ පරිසර පද්ධති කියලා. එතකොට මේ පරිසර මේ මයික්‍රෝ හැබිටට්ස් කියනවා. එතකොට ඒක ආශ්‍රිතව කොහොමද මේගොල්ලෝ ව්‍යාප්ත වෙන්නේ වගේ දේවල් පිළිබඳවත් අපිට යම් යම් අධ්‍යයනයන් අවශ්‍ය වෙලා තියෙනවා ඉදිරියේදී අනාගත සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා. තවමත් ලංකාවේ ඇත්තටම පරිශ්‍රණ විදිහට පරිශ්‍රකීන් විදිහට මේකට මැදිහත් වෙන පිරිස ඉතාම අඩුයි. බත්කූරන් පිළිබඳව අධ්‍යයනයන් කරන කට්ටිය. ඉතින් අපි ඉස්සරහටත් එහෙම කට්ටිය වැඩි දියුණු වෙනවා නම් කට්ටිය එකතු වෙනවා නම් තවත් මේක වඩා පුළුල්ව හොඳට කරගෙන යන්න පුළුවන්. එතකොට කියමු නේද අපි දැන් ඉස්සරහට පොඩි ලොකු වැඩක් කරන්න තව සති දෙකකින් අපි සිංහරාජ ප්‍රදේශය ආශ්‍රිතව බලාපොරොත්තු වෙනවා බත්කූරන් පිළිබඳ වැඩමුළුවක් කරන්න. මේක ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය මූලික කරගෙන තමයි කළේ. එතකොට ඒගොල්ලෝ අපි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ පිළිමයකට සම්බන්ධ වෙන්න කියලා ඒගොල්ලෝ අපිට ආයුධුම්පත් වෙලා අපි ඒක තෝරගත්තු පිරිසක් විශේෂයෙන් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා බත්කූරන් පිළිබඳ පොදුවේ දැනුම ඒගොල්ලන් ලබා දීලා ඒ වගේම කොහොමද මේ පිළිබඳ පරිශ්‍රණය කරන්නේ බත්කූරන් හෝ ඒ ආශ්‍රිත පරිසර පද්ධති ඒ දේවල් මේගොල්ලන්ට අදාළ වෙන පරිශ්‍රණ අවශ්‍යතාවයන් සඳහා ඒ ශිෂ්‍යයින් පුහුණු කිරීම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒ කාර්යය දැන් මේ 2020 අගෝස්තු මාසය අග තමයි සිද්ධ වෙන්නේ. අපේ හරියටම දවස් ටික පොඩ්ඩක් කියමු. ඔව් අගෝස්තු 29 30 31 සැප්තැම්බර් 1 කියන දවස් හතර. ඒ දවස් හතරේ සිංහරාජ ප්‍රදේශය ආශ්‍රිතව තමයි මේක වෙන්නේ. පරිසර අපේ සමනල සංරක්ෂණ සංසදයත් ඒ අපිත් එක්ක එකතුලා තින්න කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවකීර කොන් මහත්මයා ඒක වගේ කට්ටිය එකතුලා තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. හොඳයි. අපි ගොඩක් දැනුම ලබා ගත්තා බත්කූරන් සම්බන්ධයෙන්. තව මට පොඩි දෙයක් තියෙනවා දැනගන්න. මේ බත්කූරෙක් ගත්තම එයාගේ ජීවන චක්‍රය කියන්නේ කොච්චර කාලයක්ද එයාගේ ජීවන මේ කියන්නේ ජීවන චක්‍රය? ඒක මොනවාද මෙහෙමයි. දැන් ඇත්තටම ඒක කියන්නේ වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙනවා සතාගෙන් සතාට. උදාහරණයක් ඇත්තටම ලංකාවේ ඉන්න බත්කූරන්ගේ ජීවන චක්‍රය කොපමණද කියන එක අපි තාමත් අපි විසින් අධ්‍යයනය කරලා නැහැ ඇත්තටම. හැබැයි අපි නිකන් අපිට හිතන්න පුළුවන් දේ තමයි දැන් මේගොල්ලන්ගේ මං කිව්වා වගේ මේගොල්ලෝ අර වසරේ සුහුමුල් අවස්ථාව දකින්න පුළුවන් කාලය තියෙනවා. ගොඩක්ම මේක වෙනස් වෙන්නේ වර්ෂාපතනයත් එක්ක. ඒකට සාමාන්‍යයෙන් දැන් මෝසම් වැස්ස ගත්තම තෙත් කලාපයේදී වහින මෝසම් වැස්ස මැයි අප්‍රේල් වල විතර සංවහන වැසිත් එක්ක මෝසම් වැසි පටන් ගන්න කාලය තමයි ඔය ආවේනික සත්තු එළියට එන්න පටන් ගන්න. ඒකට ඒගොල්ලෝ එහෙම ඇවිල්ලා පිටතල දාලා මාසයක් හෝ මාස දෙකක් සති කීපයක් තමයි උපරිම ඒ සුහුමුල් අවස්ථාවෙ ඉන්නේ. ඒකට ඒක පිටතල දාලා යා මැරුණාට පස්සේ ඒ පිටතල වලින් එන කීටය ඊළඟ අවුරුද්දේ වැස්සත් එක්ක තමයි නැවත එළියට එනවා කියලා අපි හිතන්නේ. ඒකට සාමාන්‍යයෙන් වාර්ෂික සයිකල් එකක් තමයි යන්නේ. කීට අවස්ථාව මාස ගණනාවක් තියෙනවා. සුහුමුල් අවස්ථාව සති කීපයක් තමයි තියෙන්නේ. ඒකට වර්ෂයක් හෝ ඊට ආසන්න කාලයක් මේ එක ජීවන චක්‍රයක් පවතිනවා කියන එක තමයි අපේ දල අදහස. අපි කවදාවත් හැබැයි මේක පරිශනාගාරයක හෝ එහෙම කරලා බලලා අධ්‍යයනයක් කරලා නැහැ. හැබැයි දල අදහස එහෙම තමයි. හොඳයි, බොහොම ස්තුතියි. මට දැන් තව විශේෂ ප්‍රශ්නයක් අහන්න දිනවා. දැන් අමිල මේ ශිෂ්‍යතේල ගොඩක් කල්. එතකොට කියන්නකෝ ඔයාගේ අමතක නොවන අත්දැකීමක් මොකක් හරි මතක් කරලා මේ හා සම්බන්ධයෙන් බත්කූරන් සම්බන්ධයෙන් මොකක් හරි කියන්නේ වාට හොයාගත්ත දෙයක් හරි එහෙම මොන හරි දෙයක් සම්බන්ධයෙන් අමතක නොවන මතක්. බත්කූරන් සම්බන්ධව නෑ ඇත්තටම කිව්වොත් මගේ අර හැමතිස්සෙම වගේ මගේ ඒ කියන්නේ මම මේ ශිෂ්‍යයට ඇවිල්ලා මේ ශිෂ්‍යයේ යම් විදිහකට ස්ටැබ්ලිෂ් වෙන යම් විදිහකට මේ ශිෂ්‍යයට දායකත්වයක් දක්වන්න ලැබිච්ච මුල්ම අවස්ථාව තමයි හැමතිස්සෙම මගේ ඔළුවේ තියෙන්නේ. ඒ තමයි අපි ඉන්නවා සිංහලෙස්ටස් ඔරියන්ටාලිස් කියලා විශේෂයක්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා එමරල් ස්ප්‍රෙඩින් කියලා අපි කියනවා. මේ විශේෂය 1862 තමයි විද්‍යාත්මක විස්තර කරන්නේ. නමුත් ඊට පස්සේ මෙයා පිළිබඳ කිසිම වර්තාවක් තිබුණේ නැහැ. අවුරුදු 150කට වැඩි කාලයක් මෙයා පිළිබඳ කිසිම වර්තාවක් තිබිලා නැතුව අපිට නිකන්
අපි කීපදෙනෙක් යාළුවෝ කීපදෙනෙක් එකතුලා සිංහරාජයේ ශ්‍රීපාදේ ප්‍රදේශයේ කරපු සාමාන්‍ය ගමනකදී අපි මේ සතා හම්බ වෙනවා. ඒකට මේ හම්බ වෙන අවස්ථාව වෙනකොට මම ඇත්තට මේ අහවල් සතා කියලා හරියටම අහවල් විශේෂය කියලා හරියටම දැනන් හිටියේ නැහැ. හැබැයි මට ඒ වෙනකොටත් යම් අවබෝධයක් තිබිච්ච හින්දා මම ටග් ගාලා මට පුළුවන් වුණා අඳුනගන්න මෙයා වෙනස් සතෙක් කියලා. ඒ පිළිබඳව නැවත ආයි ඇවිල්ලා කරපු ගවේෂණ වලින් පස්සේ අපිට පුළුවන් වුණා එස්ටැබ්ලිෂ් කරගන්න මේ අවුරුදු 150කින් හම්බෙච්ච නැති විශේෂය තමයි මේ අපිට හම්බ වෙලා තියෙන්නේ කියලා. ඒකට ඒක මගේ වත්කුරන් පිළිබඳ මගේ පරිශ්‍රම ජීවිතේ ප්‍රධානම සම්දිස්ථානය. ඊට පස්සේ මම මේ විශේෂ පිළිබඳව නැවත නැවතත් අධ්‍යයන කටයුතු කළා. තාමත් යම් යම් මට්ටමින් පොඩි ගවේෂණයක් කරනවා මේ විශේෂ පාදක කරගෙන. එතකොට ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතයේ තියෙන ඒ සිදුවීම. එක මොහොතක් නොවුණට ඒ සම්පූර්ණ සිදුවීම් දාමයේ තමයි මගේ වත්කුරන් පිළිබඳව දෙවෙනි වංගුව. ඊට කලිනුත් මම යම් යම් අවබෝධය යම් යම් මට්ටමින් අධ්‍යයනයන් කළා. හැබැයි මේකට ඍජුව ගොඩක් මෙලිහත් වෙන විශේෂම පාදක වෙච්ච සිදුවීම ඒක තමයි. හොඳයි. රයිට්. බොහොම ස්තුතියි අමල අද අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම බලන් ඉන්න විවසටත් කියන්න ඕනේ යලොන්ට අපිව subscribe කරන්න Bubble Talks, subscribe කරන්න, like කරන්න, share කරන්න, මේ වගේ videos බලන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. ආයුෂ බොහෝ වේවා.